හරිතේ හරියටම කෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. යුගයේ මහා ත්‍රිපිටක පූජාව ජනපති ප්‍රධානත්වයෙන් රංජන් අද අධිකරණයට හපුතලේ ගුවන් අනතුරෙන් මියගිය සෙබළුන්ගේ දේහයන් නිවෙස් වෙත රැගෙන යයි. දැන් දේශීය පුවත්. බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඊයේ දින අතරංගුවටගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිසියට ලද තොරතුරක් මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාතිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාසය ඊයේ පස්වරුවේ පොලිසිය විසින් සෝදිසි කිරීමේ වරෙන්තුවක් මත හදිසි පරීක්ෂාවකට ලක් කළා. එහිදී මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනි අවියක් හා ඊට භාවිතා කරන මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 127ක් මෙන්ම සැකකටයුතු ලේඛන කීපයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඒ අනුව පෞද්ගලික ආරක්ෂාව සඳහා භාවිතා කළ ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසුව යාවත්කාලීන නොකිරීම මත මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රී 7:30ට පමණ කොළඹ උතුර අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. සම්පුතු සසුනේ චිරස්ථිතිය අරමුණු කර ගනිමින් විපක්ෂවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව ඊයේ කොළඹදී පැවැත්ුණා. එම අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙක්ුණා. සම්බුදු සසුනේ චිරස්ථිතිය අරමුණු කර ගනිමින් විභජ්‍යවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව 5000ක මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. නිර්මල බුද්ධ භාෂිතය මතු පරපුරු දෙස සුරක්ෂිත කිරීමේ අරමුණින් අනුරාධපුර ලබුණෝරු කන්ද ආරණ්‍ය සේනස්සනේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ සහ සේනස්සනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප යන ස්වාමීන් වහන්සේ ගැන ශෝසකත්වයෙන් ලබුණෝරු කන්ද ආරණ්‍ය සේනස්සනේ විසින් ධර්ම සම්භාෂණය සංවිධානය කර තිබුණා. නිර්මල බුද්ධ භාෂිතයට වැරදි අර්ථකථන දීමෙන් සිදුවන විනාශය වළක්වා මතු පරපුර දෙස සුරක්ෂිත කිරීමේ අරමුණින් 84,000 වූ ධර්මස්කන්ධය අඩංගු ත්‍රිපිටකය සහ අටකතා ඩිජිටල් මාතෙන් 5,000කට අධික වූ මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමේ මහා පින්කම ඊයේ දින සිදු කෙරුණා. ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාධිපතිවරයාගේ සුරතින් ත්‍රිපිටක ටැප් උපකරණ ත්‍රිනිකායික මහා සංඝරත්නය වෙත මෙහිදී පූජා කෙරුණා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා සුරක්ෂාව සඳහා වූ විභජ්‍යවාදී දස අවුරුදු සැලැස්ම හා ලක්දිව සියලු විහාරස්ථාන වෙත නොමිලේ ත්‍රිපිටක ලබා දීම සඳහා වූ තේරවාද ධර්ම ග්‍රන්ථ පූජා අරමුදල පිළිබඳව යෝජනාව ජනාධිපතිවරයා සහ ග්‍රාමාධිපතිවරයා වෙත මෙහිදී පිළිගනු ලැබුවා. ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේ අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කථානායක කරු ජයසූරියන මහතුරු සහ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාලි ත්‍රිපිටකය කියන්නේ ලෝක බුද්ධිමේ උරුමේ වැදගත් කොටසක් වශයෙන් තමයි අපි කලගන්නේ. අපිට තාක්ෂණය පාවිච්චි කරලා සම්පූර්ණ පාලි ත්‍රිපිටකය සාර්ථකතා මේ විදිහට බෙදලා දෙන්න පුළුවන් වෙන එක නවීන තාක්ෂණයේ ආශ්චර්යය. මේ තාක්ෂණය අපි බුදුදහමේ උන්නති සඳහා පාවිච්චි කරන්න ඕන අනිවාර්යයෙන්ම. ආම්දුරණි මතක් වෙනවා පසුගිය ජනාධිපතිවරණේ ප්‍රතිඵල දිහා බැලුවම පේනවා බෞද්ධකමට හා පොදුවේ සිංහලකමට විරුද්ධ මෙහෙයුම් කොයිතරම් බලගතු විදියට ක්‍රියාත්මක වුණාද කියලා අපි යුගයේදී රටට එරෙහි බලවේග ඒ දරපු උත්සාහය සාර්ථක වුණා නම් සිංහල ජාතියට අත්වන ඉරම කුමක්ද කියන එක ගැන අපි සියලු දෙනාම හොඳින් කල්පනා කරලා බලන්න ඕන කියන එක අපි මතක් කරන්න ඕන. මේ අභියෝග වලින් අපි තවත් ශක්තිමත් වෙන්න ඕන. අතිපූජ්‍ය මහා සංඝරත්නය එහිදී මූලිකත්වයක් ගත්ත ආකාරය ගැන මහා සංඝරත්නයේ ඓතිහාසික කාර්යභාරය ඉහළින්ම සිදු වුණු බව විතරක් මම සඳහන් කරන්න. බෞද්ධ ශාසනය රැක ගැනීම, සිංහල ජාතිය රැක ගැනීම, රටේ ඒකීයභාවය රැක ගැනීම කියන මේ සියල්ල එකට බැඳුණු දේවල් වෙන්වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ඉතිහාසය තුළ ඉතාම පැහැදිලිව පේන තියෙන කාරණය තමයි සිංහල බෞද්ධයා රැකුණොත් තමයි සෙසු ආගම්වල මේ රටේ ආගමික නිදහස රැකගන්නේ රැකෙන්නේ කියන එක බොහොම පැහැදිලි. රටට අවශ්‍ය වන්නේ රාජ්‍ය බලය තිබියදී මෙන්ම රාජ්‍ය බලය නොමැති විටත් ජනතාවට සේවය කළ හැකි සමාජ සේවකයන් පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කිරුළපන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දේශපාලකින්ගේ ප්‍රධානතම වගකීම වන්නේ ජනතාවට සේවයක් කරමින් පොදු ජනතාවට අගයක් එකතු කිරීම. රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ රාජ්‍ය බලය ඇතුවත් හෝ නැතුවත් ජනතාවට සේවය කරන සමාජ සේවකින් කොට්ටාසය. රටේ යුගයේ අවශ්‍යතාවය වන්නේ දේශපාලකින් කියන කොට්ටාසය වැඩි වැඩියෙන් ජනතාවට සේවයක් කරන වැඩපිළිවෙළවල් සකස් කිරීම. හැම සමාජ සේවකයෙක්ම හැම දේශපාලකයෙක්ම බලයක් ඇතුවත් හෝ නැතුවත් හෝ ක්‍රියාදාමයන් සිදු කරනකොට ගම හැදෙනවා, නගරය හැදෙනවා, උපනගර නගර ගම්මාන ඉදි වෙනකොට ජනතාවත් ඒ හරහා ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික ශක්තියක් ලැබෙනකොට ජනතාවත් රටත් වැඩි දියුණු වෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීතුමා විශේෂයෙන්ම හොරකමට දූෂණයට විරුද්ධව කතා කරන මන්ත්‍රි කෙනෙක්. අතිහායයි මේ රජේ පත් වෙලා. පත් වෙච්ච දවසේ ඉඳලම මොනවද කරන්නේ? මේ අපේ ඇමතිවරු මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු පිටිපස්සේ අනේක. ඉතින් එක දෙයක් පැහැදිලි. මේක පටන් ගත්ත පාටලීගෙන් මේක රාජිතට ගියා, දැන් රංජන්ට ගියා. හෙට අනිද්දා වෙනකොට කාට යයිද කියලාවත් අපිට කියන්නට බෑ. මේක තමයි අද රටේ පවතින තත්ත්වය. පසුකීතා හපුතලේ අයිස්පීල තම්බපීල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ ගුවන් හමුදා නිලධාරීන් සිවුදෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙනු ලැබුවා. හපුතලේ අයිස්පීල තඹපීල ප්‍රදේශයේදී පසුගිය තුන්වනදා සිදු වූ ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා නිලධාරීන් සිවුදෙනාගේ මෘතදේහයන් ඊයේ දින ඔවුන්ගේ ඥාතීන් වෙත බහර දෙනු ලැබුවා.
මෙලෙස අනතුරින් ජීවිතක්ෂිරපත් වූයේ බලගෙන නායක WAMBNB වීරපැත්ත බලපන්ති ලුතිනන් KMDL කුලතුංග සහ සහාය නිලධාරීන් වන සැරේන් DWPW කුමාර සහ LC හෙටියාරච්චි යන ගුවන් හමුදා නිලධාරීන් සිවුදෙනයි. මේ අතර මෙම අනතුරින් මියගිය සහාය නිලධාරී සැරේන් LAC හෙටියාරච්චි මහතාගේ දේහය ඊයේ මධ්‍යම රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා. පසුගිය රජයේ සමයේ සිදු වූ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයාට විරුද්ධව ජනාධිපති කමිෂන් සභා වාර්තා දෙකකින් කරුණු වාර්තා වුණා. එක පැත්තකින් නිවාස අමාත්‍යාංශයේ සේවකයන් බඳවා ගැනීම, ඔවුන්ට පඩිනඩි ගෙවීම, ඒ වගේම නිවාස අමාත්‍යාංශය තුළ සිදුවෙච්ච ප්‍රචාරණ කටයුතු වලට අති දැවැන්ත මුදලක් අනුමැතියකින් තොරව වියදම් කිරීම නිසා අද බංකොලොත් භාවයට පත් වෙලා තියෙනවා නිවාස සංවර්ධන අධිකාරිය. විශේෂයෙන්ම අගමැතිවරයා සහ අමාත්‍යවරු 5 දෙනෙක් යටතේ තිබුණු සංස්කෘතික අරමුදලේ අගමැතිවරයා හෝ අධ්‍යාපන ඇමතිවරයා හෝ සංචාරක ඇමතිවරයා හෝ වනජීවී ඇමතිවරයා හෝ ඒ කිසිම ඇමතිවරයෙක්වත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්වත් දැනුවත් කරන්නේ නැතුව තනි මතයට සජිත් ප්‍රේමදාස මැතිතුමා සංස්කෘතික අරමුදල තිබුණු සියලු අරමුදල් ඔහුගේ අරමුණු වෙනුවෙන් ලබාගෙන අවභාවිතා කරන තියෙනවා කියන එක පැහැදිලිව සටහන්ලා තියෙනවා ජනාධිපති කමිෂන් සභාව තුළ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලෙදී මේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ අදාළ ස්ථාන වලට ගිහිල්ලා ඒ කමිෂන් සභාවලට දැනුවත් කරලා විමර්ශන කළ යුතු නිලධාරීන්ට මේ සඳහා අවධානය යොමු කරන්න කියන ඒ පණිවිඩය ලබා දෙන්න අපි කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය බලයට ගැනීමට නම් පක්ෂය යළි ප්‍රතිසංවිධානය විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. බද්දේකම ප්‍රදේශයේ පැවති වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. බන්දුලාල් බණ්ඩාරිගොඩ නම් යමක් කරෝදි කියක කරන්නේ හදවත පිඟඟව. උඩින් එකක් කතා කරලා යටින් එකක් කරන්න කවදාවත් මං ක්‍රියා කරපු කෙනෙක් නෙමෙයි. මේ පක්ෂය මේ රටේ බලයට පත් කරන්න නම් මේ පක්ෂය අවශ්‍ය ප්‍රතිසංවිධානය විය යුතුයි. දේශපාලනේ දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන්ට අනාගතයක් නැහැ. ඒ නිසා දේශපාලනේ අවංක වුණොත් විතරයි ඉදිරි ගමනක් තියෙන්නේ කියලා හැම කෙනෙකුටම පැහැදිලි. ඒ නිසා අද මුළු රටේම ගමක් ගමක් ගාන ගියොත් හැම කෙනෙක්ම පිළිගන්න එක පොදු දෙයක් තියෙනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාස අවංකයි, සජිත් ප්‍රේමදාස පිළිසිදුයි, සජිත් ප්‍රේමදාස දෙබිඩි දේශපාලන චරිතයක් ගෙනියන කෙනෙක් නෙමෙයි. කෙලින් ඉස්සරහා කියන එක තමයි පිටිපස්ස හැරලා කරන්නේ. ක්‍රියාවිනුත් එකයි, තථාවාදී යථාකාරී ගුණේ තියෙන කෙනෙක් සජිත් ප්‍රේමදාස. මහපැංකු සොරකම පිළිබඳව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්තිම විරක්කුඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපිත් රජය හැටියට සැලකිලිමත් විය යුතුයි. රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච මහපැංකු හොරු අල්ලන එක කඩිනම් කළ යුතුයි. එහෙම නැතුව මේ අනවශ්‍ය දේවල් හැටියට ජනතාවට පෙනෙන නීතිය යමෙක් කඩලා තියෙනවා නම් ඒක මොන මට්ටමේ දෙයක් වුණත් අනවශ්‍ය දෙයක් වෙන්නේ නැහැ. නමුත් ජනතාවට පේනකොට ලොකු හොරු ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් වීමේ ප්‍රමාදයක් තියෙනවද කියලා ශකයක් එනවා යම් යම් සුළුසුළු දේවල් වලට ප්‍රමුඛත්වය දෙනකොට. ඒ නිසා පොලිසිය ක්‍රියා කරන ආකාරය පිළිබඳව රජය සැලකිලිමත් විය යුතුයි කියන එක රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මට කියන්න සිද්ධ වෙලා තියෙනවා. වත්මන් ආණ්ඩුවට විරුද්ධ මත ඉදිරිපත් කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරංගුවට ගැනීමේ උත්සාහයක නිරත වන බැවින් ඒ සඳහා ශක්තිමත්ව එක්සත් ජාතික පක්ෂය මුහුණ දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නනායකර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. රංජන් රාමනායක මහත්තයා අතරංගුවට ගන්න ගියාම
ටිකක් වෙලා ගිහිල්ලා පොලිසිය ඉන්නවා ඉහළින් උපදෙස් ලැබෙනකන් කියලා. කොහෙද මේ ඉහළ? ඉහළ කවුද? ඒතොර කවුද මේ උපදෙස් දෙන්නේ? කවුද රංජන් රාමනායක දැන් අත්අඩංගුවට ගන්න? දැන් පාට්ලි චම්පි කරනවක අත්අඩංගුවට ගන්න? දැන් රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න? හිට තව තව අය අත්අඩංගුවට ගන්න කියලා කවුද උපදෙස් දෙන්නේ? ඉස්සර නම් කිව්වා අරලියගහ මන්දිරය එකතු වෙලා කණ්ඩායමක් චෝදනා කරා මේ අය එකතු වෙලා තමයි මේ අත්අඩංගුවට ගන්න කියලා යෝජනා කරන්න කියලා. මේ කරන්න සූදානම් වෙන්නේ දඩයම. මොකටද දඩයම් කරන්නේ? ඇයි රංජන් රාමනායක මහත්තයාගේ කටපිලිබඳ නොඑක් නොඑක් ප්‍රශ්න අපටත් තියෙනවා. බ්‍රේක් නැති කටක් එතුමටත් තියෙනවා. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නේ. රංජන් රාමනායක මහත්තයා මේ සමාජයේ වැරදි පිළිබඳව එළියට දැම්මා. ඒවට විරුද්ධව තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මේ රටේ 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ කුඩුවලට, මත්ද්‍රව්‍යවලට, වංචාවට, දූෂණයට විරුද්ධ වෙච්ච උදවිය අත්අඩංගුවට ගන්න එකද? ඔවුන්ට විරුද්ධ වෙන, ඔවුන්ට මත ඉදිරිපත් කරන, ඔවුන්ට විරුද්ධව මතවාද ඉදිරිපත් කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්න මේ අයට බැරි කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය කරමින් ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය උදෙසා පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලිකම් ති සත්නායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිස්ස අත්තනායක මහතා රමණ්‍ය මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බෑදක ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව ගැටමේ රාජෝපනාරාමය විහාරස්ථානය වෙත පැමිණි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලිකම් තිස්ස අත්තනායක මහතා එම විහාරස්ථානයේ විහාරාධිපති කැප්පෙටිපොළ සිරි විමල නාහිමියන් බෑදටුවා. ඉන්නතුරුව මාතෘ අදහස් පළ කළ තිස්ස අත්තනායක මහතා තව මහමැතිවරණයට තියෙන ඉතාමත් සුළු කාලයයි. මොකද ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට බලය පැවරෙනවා ලබන මාර්තු මාසයට පස්සේ වුවමනානම් මහචන්දෙකට යන්න. ඒ නිසා ආණ්ඩුව හැටියටත් ජනාධිපතිවරයා හැටියටත් වහාම මහමැතිවරණයකට යාවි. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට සූදානම්ද කියලා ඇහුවාම මට ඇත්තටම සුජු ලෙස දෙන්න තියෙන්නේ මට නම් පේන්නේ නැහැ ඒ සූදානම කියලා. මොකද හේතුව තව තියෙන්නේ දවස් 50 ගණනක් විතරයි. ඉතින් මේ 50 ගණන ඇතුළත ජනාධිපතිවරණයේදී අපි ලබපු පසුබෑමත් එක්ක සහ ඊට සම්බන්ධව අපි මුණ දුන්න අත්දැකීමුත් එක්ක වෙනස්කම් ඇති කරගෙන අලුතින් සැලසුමක් ඇතුව මේ ඡන්දෙට මුණ දෙන්න තිබෙනවා. ඉතින් ඒ මුණ දෙන්න ඉස්සර වෙලා පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්න දෙක තුන බේරගන්න එපේ. එකක් නම් විපක්ෂ නායක ධූරයේ පිළිබඳ ප්‍රශ්නේ දැන් විසඳලා අවසන්. නමුත් පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයකුත් තාමත් තිබෙනවා. ඉතින් මේවා සාකච්ඡා කරලා නායකයන් මූණට මූණ සාකච්ඡා කරලා මේ දවස් කීපය තුළ මේක විසඳගත්තේ නැත්නම් මහමැතිවරණයටත් මේක බාධාවක් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක ලක්වීම නාමිකව සිදු යුත්තක් නෙවෙයි. මහජනතාවගේ බලාපොරොත්තුට අනුව වැඩ නොකොළොත් පක්ෂයට ආයිත්තත් වෙන්නේ පසුබෑමක්, පරාජයක්. වත්මන් ආණ්ඩුව මෙරට සිටින රජයේ සේවකයන්ගේ තත්ත්වය පහළ මට්ටමකට දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා. මම දකිනවා රජයේ සේවකයෝ පහුගිය ජනාධිපතිවරණයේ දැඩි බලාපොරොත්තු තියාගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරේ. විශේෂයෙන් රජයේ සේවකයාට අද මානසික භීතියක් ඇති වෙලා තියෙනවා තමන්ගේ වෘත්තිය රැක ගැනීම පිළිබඳව. අද සමාජයට ඒත්තු ගන්නලා තියෙනවා රජයේ සේවකයා කියන්නේ අකාර්යක්ෂමක, අකර්මණ්‍ය, හොරකමට වැඩිපුර ගිජු බවක් තියෙන පුද්ගලයෝ හැටියට සමාජයේ අද රජයේ සේවකයාව හඳුන්වලා ඒ අයගේ කොඳුනාරටිය බිඳලා දාලා තියෙනවා. මම ඒ නිසා ඒ ගැන දැඩි ලෙස විරුද්ධ වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි මේ හමුදාව වැලි කැණීම් සම්බන්ධයෙන් ඒ අයව වැටලීම් වලට හමුදාව යෙදවීම තුළ අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා. එහෙමනම් මෙතෙක් කාලයක් මේ කටයුත්ත කරපු නිලධාරීන් අතින් මේ කටයුත්ත සිද්ධ වුණේ නැද්ද? ඒ නිසාද හමුදාව මේ සඳහා යෙදෙව්වේ කියන එක රජයේ අපිට උත්තරයක් දෙන්න ඕනේ. මොකද මේ රජයේ නිලධාරීන්ගේ අභිමානයට මේ පහර දීම පිළිබඳව විපක්ෂයේ හැටියට අපි ඒ අය වෙනුවෙන් පෙනී ඉන්නවා. කැකල මහරෝහලේ ඉදිකිරීමෙන් පැවති හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් අතරමඟ නතර කිරීමක් පිළිබඳව අපට වාර්තා වුණා. කෑගල්ල මහරෝහලේ ඉදිකරමින් පවතින හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් අතරමඟ නතර කර කොන්ත්‍රාත්කරු එම කොන්ත්‍රාත්තුව මගහැරීම නිසා රජයේ මුදල් විනාශ වෙමින් පවතින බවට අපට වාර්තා වුණා.
සිව් මහල් ගොඩනැගිල්ලක් ලෙසින් රුපියල් කෝටි 32ක වියදමින් මෙම ගොඩනැගිල්ල 2017 වසරේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්කල් තැබීම සිදු කරන අතර මෙහි ඉදිකිරීම කටයුතු අවසන් කර ජනතා අයිතියට මෙය පත් කිරීමට නියමිතව තිබුණේ 2018 වසරේ අගෝස්තු මාසයේදී. එහෙත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම බාරව කටයුතු කළ කොන්ත්‍රාත්කරු අත්තිකාරම් මුදල්ද ලබාගෙන බිම් මහලේ පමණක් ඉදිකිරීම සිදු කර මගහැර ගොස් ඇති නිසා ලක්ෂ ගණන් යකඩ මෙලෙස දිරාපත්ව පවතිනවා. හදිසි ප්‍රතිකාර ඒකකයේ දැනට වැඩ නතර වෙලා තියෙනවා. මොකක් ඒ කොන්ත්‍රාත්කරුට කාර්ය නිම කරගන්න බැරුව අතරමඟ නතර කරලා ඉවත්ව ගිහිලා තියෙනවා. දැන් අමාත්‍යාංශය ඉදිරියට ක්‍රියා කරගෙන යනවා වෙනත් කෙනෙකුට වෙනත් කොන්ත්‍රාත් සැපයීම් කරුවෙකුට ඒක බාර දීලා ඒ කටයුතු ඉදිරියට කරගෙන යන්න. මං හිතන්නේ ඉදිරි කාලයේදී ඒක සිද්ධ වෙයි. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වෙනවා. දවස උසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්ද www.seethanews.lk අපගේ වෙබ් අඩවට යලිතම් වෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.